උණුසුම්පුවත් නැරඹීමට සියත නිවුස් subscribe කරන්න නවතම පුවත් දැමූ සැනින් එසැනින් දැනගන්න bell button එක click කරන්න ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රතිවෙන් සිරස්තල 2011 ලෝක කුසලාන තරගාවලියේදී සිදු වූයේ කුමක්ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය මහින්දානන්දගෙන් ප්‍රකාශ ගනි විල්පත්තු වන විනාශය ගැන තීන්දුව ලබන 31 වනදා දින කිහිපයක් ප්‍රමාද වූ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන අද දින ගැසට් කිරීමේ සූදානමක් PCR පරීක්ෂණ ලක්ෂයක් කළා සමාජින් සම්පූර්ණයෙන් වෛරස ඉවත් කළා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා කියයි ජනපතිගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට තෝරා ගන්න අගමැති ජනතාවගෙන් ඉල්ලයි සිය රජයක් යටතේ සජිත්ගෙන් ජනතාවට සහන පැකේජයක් පක්ෂය අලුත් කරන්න පටන් ගත්තා තරුණීන්ට වැඩි තනක් එජාප නායක රනිල් කියයි දිලිඳු පවුලට සෙවණක් කූ ප්‍රේක්ෂකාගාරය ප්‍රථමයෙන් දේශීය පුවත් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරඟ පාවා දීම සම්බන්ධයෙන් තමන් සතු සියලුම බලය කියවිලි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත බහර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. අද පෙරවරුවේ නාවලපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ විමර්ශන ඒකකයට ප්‍රකාශයක් ලබා දීමේ අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළා. क्रिकेट क्रीडावट श्रीलांकिन वन अप सीलु दिनाम दक्वाने विशाल कमेताक आदर एनिसाम जाति क्रीडावट इहागियपु आकर्षण क्रिकेट क्रीडावट अबेतीनवा देदास हया लोक कुसलाने पस्से लोक कुसलाने दिनागनी में आसान्नतम अवस्था बवट पत्तुने देदास एकुलाय पेवती लोक कुसलान एक दिन क्रिकेट तरंगावलियाय මේ අවසාන මහා තරගය ගැන යලි කරලියට එන්නේ එවකට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා විසින් ඉන්දියාවේ පැවති මෙම තරගයේ තරඟ පාවා දීමක් සිදු වී ඇති බවට සිදු කළ බරපතල ප්‍රකාශයක් සමගයි. එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධූරය අරවින්ද ද සිල්වා මහතා දැරුව අතර ශ්‍රී ලංකා පිලේ නායකත්වයේ දැරුවේ කුමාර සංගක්කාරයි. උපනායකත්වයේ මහේල ජයවර්ධන විසින් තරණු ලැබුවා. මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් අදහස් පළ කර අතර හිටපු නායක කුමාර සංගක්කාර සහ මහේල ජයවර්ධන ට්විටර් සටහන් තබමින් අදහස් පළ කර තිබුණා. ඒ වගේම ලසිත් මාලිංග ඇතුළු ක්‍රීඩකයින්ද සඳහන් කර තිබුණේ පිටිය ක්‍රීඩා කරන ක්‍රීඩකයින් කිසිවෙක් තරඟ පාවා දීමක් පිළිබඳව නොදැන සිටියත් පිටතදී එවැනි තරඟ පාවා දීමක් සිදු වූයේ කෙසේද යන්න පිළිබඳවයි. මුදලට පාවා දුන්න කියලා කියනවා ඒ දේවල් දන්නවා කියලා කියනවා. ඉතින් මම හිතනවා මේක අපි රටක් විදියට ඉතාමත් අපකීර්තියට පත් වෙච්ච අවස්ථාවක්. මේක සත්‍ය හොයන්න මම හිතන්නේ වැඩි කාලයක් යයි කියලා. මොකද හේතුව කරා කියලා දන්නවනම් කරපු කට්ටියක් දන්නවනම් ඒක හොයන්න මහ දින ගණනක් යන්න හේතුවක් නැහැ. එයන්වයි හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතා සිදු කළ මෙම චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නාවලපිටියේ පිහිටි ඔහුගේ කාර්යාලයට විශේෂ පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ පැමිණියේ. ඉන්නතරුව හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කර සිටියේ මේ සම්බන්ධයෙන් තමන් සතු සියලු ලියකියවිලි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පොලිසිය වෙත බහර දුන් බවයි. මේ ප්‍රකාශය මෑත කාලයේ සිද්ධ කිරීමට මූලික හේතුව තමයි මගේ ළඟ තියෙනවා ICC ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරයන් ප්‍රනාන්දු මහතාට 23 දෙසැම්බර් 2018 එවන ලද ලිපිය. මේකේ තියෙනවා අපිට පේනවා strictly private and confidential.
මේ ලිපිය එවලා තියෙනවා නමුත් මට මම මේ උත්තර දෙන්න සිද්ධ වෙනවා නැත්නම් මේකේ මම වැරදිකාරයෙක් වෙන නිසා මේ ලිපිය ICSC කෙන් එවන්නේ ඇලෙක්ස් මාෂල් කියන මහත්මයා තමයි ඇන්ටි කරප්ෂන් එකේ ඉන්න ප්‍රධානියා තමයි මේ පැමිණිල්ල කරන්නේ ක්‍රීඩා මාත්‍යවරයාට මෙතුමා කියනවා ලෝකේ ටෙස්ට් ක්‍රීඩා තරඟ කරන රටවල් අතර වැඩිම පැමිණිලි චෝදනා තරඟබාධය සම්බන්ධයෙන් තියෙන්නේ ශ්‍රී ලංකාවට මේ පිළිබඳ දැනට පරීක්ෂණ පවත්වාගෙන යනවා මේ පිළිබඳ එතුමා දීර්ඝ ලිපියක් එවනවා ඒ කියන්නේ අපි රටක් හැටියට තරඟ පාවාදීම් වලට සම්බන්ධ වන කාරණා සම්බන්ධ දාලා ICC එකේ ඇන්ටි කරප්ෂන් එකෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරට ලියුමක් එවනවා මම ඔබට කිව්වොත් මේ 2011 ලෝක කුසලානේ සම්බන්ධයෙන් මේ තරඟාවලිය පැවැත්වීමේදී මේ තරඟාවලිය නිරීක්ෂණයට නැරඹීම बरबदल තමයි ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ තරඟ පාවාදීම. හැබැයි ලෝකේ කිසිම රටක තරඟ පාවාදීම සම්බන්ධයෙන් නීතියක් සම්මත වෙලා තිබෙන්නේ නැහැ. ඒ නිසා ලෝකේ පළවෙනි තරඟ පාවාදීමේ පනත හදන්න ඕනේ කියලා මම තීන්දුව කරා ක්‍රීඩා මාත්‍යවරයා හැටියට. එවැනි පනතක් හදලා නීතිගත කර තිබියදී ICC එක ඇන්ටි කරප්ෂන් එකෙන් කියනවා ටෙස්ට් ක්‍රීඩා කරන රටවල් 12 අතරින් වැඩිම චෝදනා එල්ල වෙන රටක් හැටියට ශ්‍රී ලංකාව මේ තරඟ පාවාදීම සම්බන්ධයෙන් උන්ට ලැබිලා තියෙනවා. ඒ පිළිබඳ උන් පරීක්ෂණ පවත්වනවා කියලා. මම මේකේ කරුණු එකකින් එක කියන්නේ නැහැ. මම කරුණු කාරණා 24 පිටු 9 සඳහන් කරලා තියෙනවා මේ තරගාවලිය පරාජ වෙන්න සැක සහිත හේතු වන කාරණා 24. මම සියලු පාර්ශවලින් ඉල්ලීමක් කරනවා මම මේ පිළිබඳ අවශ්‍ය තියලු තොරතුරු ටික අද පොලිස් විශේෂ විමර්ශනයකට දීලා තිනවා. අපි ඊට පස්සේ කතා කරමු. මම ක්‍රීඩකයෝ මේකට සම්බන්ධ නැහැ කියලා පැහැදිලි කරලා තිබෙද්දි ඇතම් ක්‍රීඩකයන් මේ පිළිබඳ මත ප්‍රකාශ කරලා තිබ්බා. ඒ නිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා මේ විමර්ශනය දැන් ආරම්භ කරලා තියෙනවා. මේ පිළිබඳ ඔබෙන් හෙට අනිද්දා වෙනකොට කට උත්තර ගන්න යදාල පාර්ශවයන් ඉන්නේ. ඒ නිසා මේ සියලු පාර්ශවයන් මේකට සහාය පළ කරන්න. මේක දේශමාලනය කරන්න එපා. පරීක්ෂණයට සහාය වෙන්න මේක දේශමාලන වේදිකාවක් කරගන්න එපා. මේක මැතිවරණයට ඉලක්ක කරගන්න එපා. නීතියක් හදලත් ඒක එතනින් එහාට ගෙනියන්න බැරි වෙච්ච එක ගැන පසුතැවීම අවංකවම පසුතැවිලි වෙච්ච නිසා තමයි මේ වැනි ප්‍රකාශයක් සිද්ධ කරේ. ඒ නිසා මම විශ්වාස කරනවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් මම මේ පිළිබඳව උඹට කිව්වා. මම විශ්වාස කරනවා මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වලා මේකේ වැරදිකරුවන් ඉන්නවනම් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරයි. මේ අතර අද පැවති මාධ්‍ය හමු කිහිපයකදී මේ සම්බන්ධයෙන් බෙලස අදහස් පළ වුණා. ඇත්තම මම අවංකව කියන්නට ඕනේ මම පෞද්ගලිකව එවැනි තරඟ පාවාදීමක් 2011 සිදු වුණා කියලා කිසිදු සාක්ෂියක් නැහැ. එක දෙක මම ක්‍රීඩා මාත්‍යංශයේ ලේකම්තුමාගෙන් සහ ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඇහුවා ඔවුන් සම්තකේ එවැනි තොරතුරක් තියෙනවද එවැනි පරීක්ෂාවක් ආරම්භ කළ තියෙනවද ඒ දෙපාර්ශ්වයෙන් මට උත්තර දුන්නේ එවැනි දෙයක් නැහැ කියලා. තුන මම ඇහුවා ICC එකේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් යම් පරීක්ෂාවක් ආරම්භ කළ තියෙනවද කියලා. එකක් නෑ මගේ අතේ කිසිදු ඔප්පු කර හැකි සාක්ෂියක් නැතුව මං කාටවත් ඇඟිල්ල දික් කරන සුදනම් නෑ. නමුත් මේ ප්‍රශ්නේ සමාජගත කරේ මගේ හිත මිත් මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා එවකට ක්‍රීඩාඥයෙක්. ඒ නිසා අපේ වගකීම තමයි ක්‍රීඩා අමාත්‍යාංශය විදියට ඒ පිළිබඳව පරීක්ෂා කරන්න කියලා අප විසින්ම පිළිතෝ ඇන්ටි කරප්ෂන් අර යුනිට් එකක් ලංකාවේ අපි පිළිදෙව්වා. මම ක්‍රීඩා අමාත්‍යවරයා වුණෙන් පස්සේ මේ චෝදනාව බරපතල චෝදනාව තුමා සම්පතේ සමාජතොරතුරු ඇති නිසා ඒක විභාග කරන එක ඇමතිවරයා විදියට අපේ යුතුකම වගකීම. අපේ රටේ ජාතික ක්‍රීඩාවේ හැටියට මිනිසුන්ගේ හදවත් තුල තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නෙමේ රට ජාත්‍යන්තරට ගෙනහිලා තියෙන්නේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෝ. ඒ අපේ රට ජාත්‍යන්තරට ගෙන ගිය ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවලාද කරන්න එපා. ඔවුන්ට අවනම්බු කරන්න එපා. අදවන විට අපේ රටේ බහුතරයක් ජනතාවගේ හිත කලකිරලා තියෙන්නේ, හිත රිදිලා තියෙන්නේ මේ රටේ දේවත්වයේ ආගමක් ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවට අපහාස කරලා තියෙන මහින්දානන්ද අලුත්ගමගේ. ඉතාමත් කඩිනමින් මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම පත් කරන්න. අදවන විට අපේ රටේ ජාතික හා ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයන් එල්ල කරගෙන මේ කරන මඩ ප්‍රචාර අපි දැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා. ජනාධිපතිතුමාට මේ වෙලාව වගකීමක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත් කරන්න. සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය මෙතෙක් නිකුත් කරන මැති බැවින් මැතිවරණ කොමිසම අසීරුතාවයට පත්ව ඇති බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියමහතා පවසනවා. සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම සහ
COVID-19 වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය පසුගිය 22 වනදා මධ්‍යම රාත්‍රියේදී නිකුත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කර තිබුණා. මේ වන විට දින දෙකක කාලයක් ගත වී ඇතත් අදාළ ගැසට් නිවේදනය මෙතෙක් මුද්‍රණයට යවා නොතිබීම හේතුවෙන් ගැටලු නිර්මාණය වෙමින් පවතින බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා. මෙලෙස ගැසට් නිවේදනයේ ප්‍රමාද වීම හේතුවෙන් මැතිවරණ රාජකාරී කටයුතු වලටද බාධා එල්ලවන බවට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි අද දින ජාතික පුවත්පත් මෙන්ම සමාජ මාධ්‍යද වාර්තා කර තිබුණේ. ඒ අනුව මෙම ගැසට් පත්‍රයේ නිකුත් නොකිරීම සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන්ද විමසීමක් කළා. එහිදී කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ සෞඛ්‍ය ආරක්ෂිතව මැතිවරණය පැවැත්වීම සහ COVID-19 වැළැක්වීමේ මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය අද දින නිකුත් කිරීමට පියවර ගන්නා බවට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය තමන් වෙත ප්‍රකාශ කළ බවයි. මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ කාර්යයට බාධා වන ආකාරයේ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. මැතිවරණ කාල සීමාව තුළ යම් පක්ෂයක් කණ්ඩායමක් හෝ අපේක්ෂකයෙකු ප්‍රවර්ධනය වන නීති විරෝධී කටයුතු සහ අගතියට පත්වන සිදුවීම් පිළිබඳව මෙම මධ්‍යස්ථානයට දැනුම් දිය හැකි බවයි මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ. ඒ අනුව මැතිවරණ නීති උල්ලංඝන වීම පිළිබඳ තොරතුරු 01112 61 79 01 82 84 21 01 62 81 17 යන දුරකථන අංකවලට දැනුම් දිය හැකි. එමෙන්ම 01128865 51 හෝ 01112 88 52 යන ෆැක්ස් අංක මගින්ද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. මේ අතර වයිබර් හෝ WhatsApp මාර්ගයෙන්ද පැමිණිලි ඉදිරිපත් කළ හැකි වන්නේ 01919164 යන දුරකථන අංකයනොයි. මීට අමතරව Election Commission of Sri Lanka හෝ Tel Commission Election Commission of Sri Lanka යන Facebook ගිණුම හරහාද පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා. ඉදිරියේදී ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කුලියපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. කොලියපිටිය ලබුයාය ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලිය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අවුරුදු 5ක් ආපස්සට ගියපු යුගයක් වැඩ කරගෙන ආවා. තව වේගෙන් දැඩිසේ වේගෙන් මං හිතන්නේ මෙහෙ තමයි අපි දුන්නේ දයට ගිරුල තිබුණේ මෙහෙනේ. ඒ දයට ගිරුලෙන් විශාල වැඩ කොටසක් සිද්ධ වුණා. මේ නගරය පාරවල් පළල් වෙලා මේ නගරයක් බවට පත් වුණේ දයට ගිරුල නිසා. ඒ දයට ගිරුලෙන් අපි විශාල වැඩ කොටසක් මේ ප්‍රදේශයට කරා. තව දුරටත් ඒක කරන්න තියෙනවා. මගේ මේ අවුරුදු 5 මේ වැඩ කෙරුණේ නැහැ. ඉතින් දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව ඒ නීති රීති සකස් කරලා එතුමාට කරන වැඩ කොටස ඉදිරියට ගෙන යන්න පුළුවන් කණ්ඩායම. ඉතින් දැන් අපිට ආපහු මේ කාලේ ඇවිල්ලා තියෙනවා හිතන්නේ. අද එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා මහා බලගතු දේශපාලන පක්ෂය බලයට ඇවිල්ලා තිබුණේ. ඕනෑම දේශපාලන පක්ෂයක් වේවා ඕනෑම දෙයක් කැඩුනොත් ආයිත් ඒක රිපයර් කිල්ලක් නැහැ. ඉතින් එහෙම දේශපාලන නායකයෝ තමයි ඒ අය. ඉතින් අපිට අපි දකිනවා පරාජයේදී හරියාකාර මූණ දෙන්න පුළුවන් කමක් නැතුව ඇංගිලා හිටියා. ඉතින් මේ විදිය තමයි தත්ත්වය. ඉතින් එවැන්නක් අවබෝධ කරගන්න ඇති පක්ෂයක් මෙතර කුරුණෑගල උඩුපත්තාව ගම්මානයේදී ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජන හමුව සඳහාද අග්‍රාමාත්‍යවරයා සහභාගී වුණා. මුලින් ඕනම දෙයකට දන් දෙනවා කියලා කිය පොදවිය අන්තිමට සංවර්ධනය වළක්වාලන්නත් කොයි වසංගතයට මූණ දෙන්න උදල් ලබා ගැනීමට ගියාම ඒක නැති කරා. ඒ නිසා මාර්තු අවස්ථාවල් ලැබුණ පළවෙනි වතාවේ පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට අප්‍රේල් දින දීලා ජනාධිපතිවරයාට තියෙන බලතල අනුව මුදල් වෙන් කරගෙන මේවා කොයි වසංගතයට ජනතාවට සහන පැකේජයක් හඳුන්වා දීමට කටයුතු කරන බව සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කරන්දිණිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කරන්දිණිය ප්‍රදේශයේ පැවති සමගි ජනබලවේග ජන හමුව සඳහා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද සහභාගී වුණා. කරුණා කරලා අවධානය යොමු කරන්න. අද අපි රටක් හැටියට ඉන්න තත්ත්වය. ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා. ජනතාවගේ අතේ මුදල් නැහැ. රටේ සමස්ත ජනයා අනාථ වෙලා. ග්‍රාමීය නාගරික සමස්ත ආර්ථිකය අක්‍රිය වෙලා. ජනතාව බලාපොරොත්තු වෙනවා මේ ප්‍රශ්නයට විසඳුමක්. මේ ආර්ථික අභියෝගයේ හමුවේ
රජය වල්මත් වෙලා රජයට හිතාරන්නට බෑ කොහොමද නැවතත් කරත් මේ ආර්ථික යාන්ත්‍රණය සවිමත් කරන්න කියන කාරණා ආර්ථිකය ගොඩ ගන්න ආකාරය බලමින්ම එළවෙන මහමැතිවරණයේදී ජයග්‍රහණය ලැබනකොට අපේ රජයක් යටතේ ජනතාවට අතට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩි වෙන සහන පැකේජයක් සහන ප්‍රමේයයක් ලබා දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි මොකද ඒකට හේතුව එක පැත්තකින් ජනභාව ජීවත් වෙන්නට තවත් පැත්තකින් අතට මුදල් ලබා දෙනකොට මේ ගරා වැටුණු කඩා වැටුණු ආර්ථික යාන්ත්‍රණය නැවතත් ආරක්ෂාක්තිමත් වෙනවා මේ අතර මෝතර ප්‍රදේශයේ පැවති සමගි ජන බලවේග ජන හමුව සඳහාද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා. අප්‍රේල් මාසයේ මාර්තු මාසයේ ලයිට් බිල් අයින් කරනවා කිව්වා. කිව්ව නේද? වතුරු බිල් අයින් කරනවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් හැමෝගෙම ඇඟ රත් වෙලා. ඇයි? මාර්තු බිලයි, අප්‍රේල් බිලයි, මැයි බිලයි, නොගෙව්ව බිලේ පොලියයි රතු නිවේදනය. මොකද්ද? ගෙව්වේ නැත්තම් කපනවා. ඒ ඔක්කොම එක තමුන්නාන්සලාගේ හිස මත ලොකු බරක් පටවලා මිත්‍රවරුනි ආණ්ඩු තියන්නේ ජනතාවගේ හිස මත බරපටවන්න නෙමෙයි ජනතාවගේ ප්‍රශ්නවලට යථාර්ථවාදී සත්‍යවාදී ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න අලුත් යුගයක් අවශ්‍යයි එක්සත් ජාතික පක්ෂය අලුත් කිරීමට තිබෙන බවත් එම වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බවත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා යද මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින් අලුත් අපේක්ෂකයන් බහුතරයක් ඉදිරිපත් කළා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ. එදා මතයක් තිබුණා 225ම දියවන්නවට දාන්න කියලා. අපි ඒ ගැන හොයලා බැලුවා. තරුණයන්ට අලුත් මූණ වමනා වුණා. පරණ දේශපාලනයේ ක්‍රියාකලාප එපා වුණා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ලයිස්තුවේ බහුතරයක් අලුත් අපේක්ෂකයන් ඉන්නේ. පක්ෂෙත් අලුත් වෙලා තමයි අලුත් වැඩසටහන ඉදිරිපත් කරන්නේ. මේ දේශපාලනයේ ජීවිතයෙන් ඉවත් වුණ දේශපාලනයෙන් ඈත් වෙන තරුණයන් ඇතුල් කර ගැනීම අපේ දානිය යුතුකම්. ඒ සමග ඉදිරියට යන්ටයි මේ පක්ෂේ අපි දැන් ප්‍රතිසංවිධානය කරන්නේ. එක්සත් ජාතික පක්ෂය කියන්නේ විටින් විට අලුත් වෙන. පරණ දේශපාලඥයන්ට තරුණයන් කැමති නැහැ. ඒ අය සංවර්ධනය පමණක් නෙමෙයි අලුත් මත අලුත් අදහස් ක්‍රියාත්මක කරන්න උවමනා වුණා. පොට්ටුව ගැන අපි කතා කරන්නේ නැහැ. අපි විකල්පයක් ගේනවා. අපිට ආණ්ඩු බලය උවමනා ඒ නිසායි විකල්ප ඉදිරිපත් කරන්නේ. ඒ විකල්පයේ දිහා බලන්න. ඒව ගැන සාකච්ඡා කරන්න. ඒකට ඡන්දෙ දුන්නාන් පස්සේ තමන් කැමති අපේක්ෂකයන්ට මනාප දෙන්න. පාර්ලිමේන්තුවේ ගිය පාර්ලිමේන්තුව හිටපු මන්ත්‍රී හොඳ නම් ඒ අයට දෙන්න. අලුත් මූණ වමනා නම් අලුත් මූණ වලට දෙන්න. අපි අලුත් වෙලා එන්නේ. මේ පක්ෂේ අලුත් කරන්න තිබෙනවා. ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරා. ඒකයි අපේ ගමන. ඒ නිසා ඔබ ඉදිරියට එන්න. පසුපෙලේ ඉන්න එපා. ඒ වගකීම් බාර ගන්න. ඒ වගකීම් අපි බාර දෙනවා. ඒ වගකීම් බාර දෙන්න ඡන්ද කර නෙමෙයි. පක්ෂ සම්පූර්ණයෙන්ම අලුතෙන් හදන්න. මොකද රටේ අලුත් වෙන්න පුළුවන් එකම පක්ෂේ එක්සත් ජාතික පක්ෂයයි. කරුණා අම්මාන් පිළිබඳව කතා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුටත් අයිතියක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මංගල සමරුවේ ඇමතුමා ප්‍රමුඛ කණ්ඩායම ජිනීවා නුවරට ගිහිල්ලා මානව හිමිකම් කොමිසමේදී කිව්වේ අපේ රටේ හමුදාව යුද අපරාධ කළා කියලා. රාජ්‍ය නොවන සංවිධාන හිටියේ කොයි පැත්තේද? අපේ පැත්තේ නෙමෙයි. හිටියේ මිලේච්ඡ කොටිසස්වාදී පැත්තේ. කරුණා අම්මා වැඩි කරන කරුණා අම්මාට දඩුවම් ලැබෙන්න ඕන. කොටි සංවිධානයේ මිලේච්ඡත්වය සහ බිහිසුණුකම දැම්වත් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපිට එරෙහි වෙල්ල කරලා තියෙන බොරු මානව හිමිකම් යෝජනා ඉවත් කරගන්න. මිලේච්ඡත්වයේ පරාජය කිරීම සඳහා සහාය කරගත යුතු සියලු පාර්ශව වල සහාය ලබා ගන්නවා. එකඟතා ඇති කරගත නම් ඒ එකඟතා ඇති කරගත තැනත්නම් පිළිබඳ සාකච්ඡා කරන්න ඕන මතක තියාගන්න. කර්මම්මාන්ව මේ පැත්තට ආවේ සටන් විරාම කාල සීමාවේ. අද එක්සත් ජාතිකයේ පක්ෂයේ අයට කර්මම්මාන් ගැන කතා කරන්න අයිතියක් ඇත්තේ නැහැ. සටන් විරාමයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි කර්මම්මාන්ව ලබාගත්තේ. ඒක අපේ ජයග්‍රහණය කියලා උදන් ගනුවා. දැන් ඒ උදන් අනුව අය දැන් කර්මම්මාන්ට දොස් කියනවා. ඇති කරගන්න එකඟතාවයෙන් ඇති කරගන්න ඕනේ නේ මේ යුගයේ. මේ කිසිම කොටසක සහය ලබා ගැනීම අවශ්‍ය නොවන තුනෙන් දෙක බලයක් පොජ්ජන පෙරමුණට ලබා දෙන්න. සජිත් මහත්තයා කියනවා කොයිඩ් 19 වසංගතය වෙනුවෙන් අපි රුපියල් 5000 10000 දෙන්න හදනකොට එතුමා කියනවා 20000ක් දෙන්න ඕන කියලා. මේතුට මුල්ල කන්ද නායගියේ වෙලාවේ. පැත්ත පළාතට එන්න බැරි වුණා. ජනතාව එළෙව්වා. මේ වන්දි දුන්නේ කොහොමද? අවිස්සයිල පාර මුල්ගල් තුනක් තිබ්බා. පාර කරගන්න බැරි වුණා. අපි දැන් පාර පටන් අරන් තියෙනවා. දුරකථනය විසන් වෙලා තියෙනවා. පරණ දුරකථනයක් තමයි අර කොන දුරකට තමයි දාන් ඉන්නේ. ඒක වැඩ කරන්නේ නැහැ.
සමගී ජනබල වේගය මැතිවරණ නීති උල්ලංඝනය නොකරන බවත් ඊයේ දින වැතර රෝහලේදී ඇති වූ සිද්ධිය මැතිවරණ නීති උල්ලංඝනයක් ලෙස තමන් නොදකින බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. වැතර රෝහලේ සෞඛ්‍යමය කටයුතු වෙනුවෙන් උපකරණ තුගය පරිත්‍යාග කරන එක ඡන්දදායකයෙකුට මේ කොලයක් කාඩ් එකක් හාල් සේරුවක් බඩු බල්ලක් ගෙනින් දීලා මේ ඡන්දයක් කියලා එකක් නෙමෙයි. ඒ රෝහල් කාර්ය මණ්ඩලයේ භාවිතය සඳහා දිවංගත ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමා වෙනුවෙන් පින්පත අපේ මේ රෝහල් වල ඉන්න අහිංසක රෝගීන් වෙනුවෙන් උපකරණ තුගයක් ලබා දෙන එකයි ඔය හිටපු ජනාධිපතිතුමා පොළොන්නරුවේ කරපු එකයි කාරණා දෙකක්. සජිත් ප්‍රේමදාස මහත්තයා වැතර රෝහලට ගිය ඡන්ද හොයන්න මේ කොල කාඩ් කැලේ නරගෙන මනාපං කරගෙන නෙමෙයි එතුමායි රෝහලට බඩු බාන තෝගයක් බාර දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයත් එහෙම දෙයක් කරනවට අපේ ප්‍රශ්නයක් නැහැ මොකක් හරි රජයේ කාර්යාල පරිශ්‍රයක මොකක් හරි එහෙම දෙයක් අපේ පාක්ෂිකයෝ කිසිම කෙනෙක් සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ සමගි ජන බලවේගය අතහැරියන්නේ නැහැ අපේ නාගරික මන්ත්‍රීවරු හෝ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු හෝ කිසිදු කෙනෙක් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා අතහැරියන්නේ නැහැ මහින්ද මහත්තයාගේ අනුපාර්ශවයේ තමයි දැන් මේ ඉතුරුලා ඉන්න එක්සත් ජාතික පක්ෂ නායකයෝ කියන්නේ දින දින කීපය පුරාවට අගෝස්තු පළවෙනිදා දක්වා ඔවුන් එක්ක සිටින අනිකුත් සියලු දෙනා අපි සමග එකතු වෙනවා ඒ බයට ඒ තැතිගැන්මට තමයි අද විවිධ මේ නීති තර්කත් ඔස්සේ අධිකරණය තුලින් දෙන සමහර දේවල් වැරදි අර්ථකථන දීලා අපේ පාක්ෂිකයෝ අපහසුතාවයට පත් කරන්න කටයුතු කරන්නේ පසුගිය රජයේ විසින් 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කළ කොමිෂන් සභා සහ රාජ්‍ය සේවකයාගේ ස්වාධීනත්වය වත්මන් රජයේ විසින් විනාශ කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා මේගොල්ලෝ දැන් 3න් 2 ඉල්ලන්නේ 3න් 2 ඉල්ලලා දැන් දැනගෙන ඉන්නවා 3න් 2 හම්බෙන්නේ නැහැ කියන එකත් මොකද 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා මේ රටේ ඇති කරපු සුවිශේෂී රාජ්‍ය සේවකයන් ආරක්ෂා කර ගැනීමේ කාර්යය මේගොල්ලන්ට ඕන මේක නැති කරලා දාන්න. අද වන විට 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අපි ඉදිරිපත් කරන ලද කොමිෂන් සභා සහ රාජ්‍ය සේවකයාගේ ස්වාධීනත්වය විනාශ කරලා තිනවා. ඔබ දැක්කා පසුගිය දවස්වල මහා බැංකුවේ අධිපතිවරයා ඉල්ලා අස්සෙන තැන්තපත් වෙනවා සහ මහා බැංකුවේ නිලධාරීන්ට කියනවා හෙට උදේ වෙනකොට අරන් එන්න කියලා. මල්ලි තමයි ජනාධිපති අයියා තමයි මුදල් ඇමති. එතකොට අයියයි මල්ලි විසඳගන්න ඕන ප්‍රශ්නයක් අඩුම වශයෙන් මුදල් ඇමතිවරයාවත් මහා භාණ්ඩාගාර ලේකම්වත් එක්ක කතා කරලා විසඳන්නේ නැතුව එකපාරට රාජ්‍ය නිලධාරීන්ට එකපාරට කියනවා නම් හෙට වෙනකොට අරන් එන්න කියලා විසඳුම් ටික අපි දකින්න මේක නාටකයක්. සමහර මාධ්‍ය වාර්තා කරනවා දැන් රෑ ලයිට් තියනවා කියලා මහා බැංකුවේ. එතකොට එහෙම වාර්තා කරලා කියනවා දැන් හෙට වෙනකොට මෙන්න ගේනවා කියලා. ඒවනම් මේක විශ්වකර්ම වැඩනේ. රටේ ආර්ථිකය වෙනස් කරන්න රෑකින් ගේන්න පුළුවන් නම් මාර වැඩක්නේ. මේවා තමයි නාට්‍යයක්. මෙරට COVID-19 වෛරස නව ආසාදිතින් 7 දෙනෙක් අද පසුරුව වන විට වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1998 දක්වා ඉහළ ගියා. මේ අතර ඊයේ දින COVID ආසාදිතින් 40 දෙනෙක් වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලින් බව වසංගත රෝග විද්‍යායකකය සඳහන් කළා. COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 40 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වුණා. අදාළ ආසාදිතින් සියලු දෙනා විදේශයන්හි සිට මෙරටට පැමිණි පුත්කලින් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඒ අනුව ඉන්දියාවේ සිට පැමිණි පුත්කලින් 29 දෙනෙකු හා ඇමරිකාවේ සිට පැමිණි පුත්කලින් 11 දෙනෙකු ඒ අතර වනවා. समस्त रोगीन अतुरीन पुद्गलीन 1562 දෙදෙනෙකු पूर्ण सुवे लबा ඇති අතර वैद्य अधीक्षण යටතේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 418 පවතින තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට හැකිව එක්සත් රාජධානිය රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 154 දෙනෙකු අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා එසේම මාලදිවයිනේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 169 දෙනෙකුද අද පස්වරුවේ මත්තල ගුවන්තොටුපළින් දිවයිනට පැමිණි බවයි අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ මේ අතර කොරෝනා වෛරසයේ හේතුවෙන් පීඩාවට පත් වී සිටින විදේශ රටවල ශ්‍රී ලාංකිකයින්ගේ සුභසිද්ධිය හා ආරක්ෂාව වෙනුවෙන් වත්මන් රජයේ පෙනී සිටිනා බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ අපේ ශ්‍රී ලාංකිකයෝ විදේශ රටවල සේවය කරන විදේශ රටවල අධ්‍යාපනයට ගියපු
ශිෂ්‍ය ශිෂ්‍යාවන් විදේශ රටවලට සංචාරය සඳහා ගියපු ශ්‍රී ලාංකිකයන් විදේශ රටවලට తాවකාලික පදිංචිය සඳහා ගියපු අය වශයෙන් මේ කොටස් අධික ජනාධිපතිතුමා සමග ඇති කරගත් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට මේ වෙනකොට 10,000කට වැඩි ප්‍රමාණයක් විටින් විට ගෙනවිත් තිබෙනවා ඒ වගේම ඒ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් රැකියා කරන සහ නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ පිරිස්වල සුභ සිද්ධිය ආරක්ෂාව සඳහා රටවල් වල රජයන් සමග තාම කිට්ටුවෙන් වැඩ කරමින් සිටින විදේශ කටයුතු අමාත්‍යංශ මේවන විට PCR පරීක්ෂණ ලක්ෂයක් සිදු කර ඇති බව අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය පවසනවා. එය අද පෙරවරු කොළඹ පැවති උත්සවයකදී ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සෞඛ්‍ය පද්ධතිය නගා සිටුවීම වෙනුවෙන් ස්ථාපිත කර ඇති විශේෂිත ඒකකයේ සම්බන්ධීකරණයෙන් නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ස්ථාපිත කොට ඇති අණුක ජීව විද්‍යා රසායනාගාරයේ උපකරණ සහිත විශේෂ රෝග විනිශ්චය කිරීමේ අණුක ජීව විද්‍යා රසායනාගාරය අද පෙරවරුවේ විවෘත කරනවා. ඒ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරිය PCR පරීක්ෂණ ලක්ෂයක් මේ රටේ කරන්නට අපිට රටක් විදිහට පුළුවන් වෙලා තියෙනවා PCR පරීක්ෂණයක් කරන්න නොයෙකුත් උපකරණ ඒ අවශ්‍ය ද්‍රව්‍ය 20කට සමාන ප්‍රමාණයක් එක ටෙස්ට් එකක් කරන්න අවශ්‍ය ද්‍රව්‍ය තියෙනවා මේවයින් එකක් හරි අපිට නැති වුණොත් අපිට මේ ටෙස්ට් එක කරගන්න බැරුව යනවා නමුත් අපි සමත් වුණා අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ ලංකාවට හිඟයකින් තොරව PCR පරීක්ෂණ කළා රෝගීන් නිශ්චය කරලා රෝගීන් සමාජයේ නැයින් කරලා අද COVID-19 රෝගය සමාජය තුලින් සම්පූර්ණයෙන් වගේ අයින් කරන්නට රටක් විදියට අපට පුළුවන්කම ලැබුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී බස් හිමියන්ට ලබා දෙන සහන සහ විදුලි බිල මෙන්ම ඉන්ධන බිල සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා. අපි පිළිගන්නවා බස් හිමියන්ට යම් ගැටලුවක් තියෙන බව. මොකද ඔවුන්ට පසුගිය කාලෙමත් ආදායමක් ලැබුණේ නැහැ. ඒ වගේම දැනටත් තවම බස් රථවල මගින් යන්නේත් අඩුවෙන්. ඊට අතිරේකව අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ දීපු නිර්දේශ අනුව ආසන සංඛ්‍යාවට පමණයි බස් රථ ධාවනය වෙන්නේ. ඒ වන් අවස්ථාවක මීට පෙර තිබු ආදායම නොලැබෙන බව අපිට පිළිගන්න සිද්ධ වෙනවා. මේ අය සමග සාකච්ඡා පැවැත්තුවා. මේ අවස්ථාවේ කිසිසේත් බස් කාසු වැඩිවීමක් ක්‍රියාත්මක කරන්න බැහැ. ජනතාවත් ඉන්නේ අමාරුවේ. ඒකම දැනට අපි බස් රථ හිමියන් සඳහා යම් සහන ප්‍රමාණයක් ලබාගෙන තිබෙනවා. ඒ අනුව බස් රථ සඳහා රක්ෂණය කරන ලද කාලය මාස 3කට ගාස්තුවයි කිරීමකින් තොරව සහන කාලයක් ලබා දෙන්න තීන්දුව කළා තිබෙනවා. ඊට අතිරේකව මාර්තු මාසේ සහ අප්‍රේල් මාසේ විදුලිය සහ ජල පිළබත් දෙකම ගෙවල්වල වැඩි. හැබැයි කාර්යාලවලයි ආයතනවලයි ඉතිරි. කෙසේ වෙතත් වැරදි විදියකට යම් මුදලක් අය කරගෙන තියෙනවා නම් අපි උපදෙස් ලබා දීලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඊළඟ බිල්පතෙන් එම පාරිභෝගිකයට ඒ සහනය ලැබෙනවා. කිසිදු ආකාරයක අනිසිලාභයක් විදුලි බල මණ්ඩලය ඒ තුලින් ලබා ගන්නෙ නැtei කියන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ මගෙන් හැමදාම ඇහුවා ඉන්ධන මිල අඩු කරන්නේ නැත්තේ ඇයි අඩු වෙලා තියෙනවා. දැන් මේ වෙලාවේ අඩු කරත් එක පැත්තකින් සහන ජනතාවට යන්නේ නැහැ. අනිත් අතට ඉදිරියේදී අපිට තියෙන තොරතුරු අනුව ප්‍රෙඩික්ෂන් අනුව පෙට්‍රල් මිල ලෝක වෙළඳපොලේ වැඩිවීමක් ගැන තමයි අපිට කතා වුනේ. එතකොට ඔබ ආයි දැන් එහෙමනම් මෙච්චර වැඩි වෙලා තියෙද්දි අපි වැඩි කරනවා නේද කිය. නෑ අපි එදා කිව්ව ආකාරයටම අපි ඉන්ධන මිල වැඩි කරන්නේ නැහැ. විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයට ආසන්නව පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වන ප්‍රදේශයේ හෙලිකොප්ටර් අනවසර ඉදිකිරීම සෑදීමට එරෙහිව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකට ගොනු කර ඇති වීට් වෙත්සමට අදාළ තීන්දුව ජුනි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව අභියාචන අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ ඇතුළු අධිකරණ පුවත් කිහිපයක් දැන් විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාප වලට ආසන්නයේ පිහිටි මරිච්චකට්ටු රක්ෂිත වනාන්තර කලාපයේ අක්කර 2388ක් හෙලිකොප්ටර් එහි අනවසර ඉදිකිරීම සිදු කිරීම තුළින් විශාල පරිසර හානියක් සිදු වී තිබෙන බවයි පෙත්සම ඉදිරිපත් කළ පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ. එබැවින් අදාළ වනාන්තර කලාපය තුළ තවදුරටත් හෙලිකිරීම සිදුකොට අනවසර ඉදිකිරීම සිදු කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මධ්‍යම පරිසර
අධිකාරිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පාර්ශව කිහිපයක් නම් කර තිබෙනවා. මෙම නඩුවේ විභාගයේ අවසන් කොට ඉකුත් වසරේ අගෝස්තු මාස තීන්දුව ප්‍රකාශය කිරීමට නියමිතව තිබුණත් එය විභාග කළ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා එම තීන්දුව ප්‍රකාශ කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් අදාළ පෙත්සම මුල සිට යලි විභාග කිරීමට අභියාචන අධිකරණයේ සභාපති විනිසුරුවරයා තීරණය කර තිබුණා. ඒ අනුවම පෙත්සම විභාග කළ අභියාචන අධිකරණය පෙත්සමට අදාළ තීන්දුව ජූලි මාස 31 වනදා ප්‍රකාශයට පත් කරන බව ප්‍රකාශ කළා. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී තරුණයෙකු බරපතල රියානතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක සහ වැලිගඩ පොලිසිය හිටපු ස්ථානාධිපති වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන අයට එරෙහිව කොළඹ මහාධිකරණ හමුවේ වෙන්වෙන්ව අධිචෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව නීතිපතිවරයා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. මෙම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනී සිල්වා මහත්මිය ඉදිරියේ කැඳවුණු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා විසින් මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා. ජීවත් වීමට දිවසක් නොමැතිව ක්‍රීඩාංගණයක ප්‍රේක්ෂකාගාරයක් තුල දිවි ගෙවන පවුලක් පිළිබඳව අපට කැකිරාව ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වුණා. රැකියාව අහිමිවීමත් සමග ජීවත් වන්නට නිවසත් නොමැති කමින් පොදු ක්‍රීඩාංගණයක ඇති ප්‍රේක්ෂකාගාරයක දිවිගෙවන පවුලක් සම්බන්ධයෙන් අපට තොරතුරු වාර්තා වුණේ කැකිරාව ප්‍රදේශයෙන්. මෙම තත්වයට මුහුණ පා ඇත්තේ කලක් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරු සේවකයෙකු ව කටයුතු කළ ප්‍රේමලාල් නම් තිදරුපියෙක්. සාදලා දුන්නා අපි ජීවිතාන්තය දක්වා ඔබතුමා කැපින් ගැති සදාටම පින් දෙනවා. මට රස්සාර නැතත් මගේ ජීවත් වෙන්න මට පුළුවන් මගේ දෑත කර්මන්තේ මට ඒකට පුංචි සහයෝගයයි මට පොඩි නිවසක් දුන්නා නම් මට ඒක ඇති මගේ දරුවන් තුන්දෙනා රැක බලාගෙන උන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන මට ජීවත් වෙන්න පුළුවන්. ඒක මොනවත් මං ඉල්ලන්නේ මට නිවසක් තමයි මම ඉල්ලුවේ. 2015 වසරේදී වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ කම්කරු රැකියාව අහිමි වූ පසු ප්‍රේමලාල් මහතා සිය රැකියාව ලෙස ඉන් අනතුරුව තෝරා ගත්තේ යතුරු කැපීමයි. එහෙත් රැකියාව අහිමි වීමත් සමග සියල්ල අහිමි වූ ප්‍රේමලාල් මහතා තම දරුවන් තිදෙනා සහ බිරිඳ සමග කැකිරාව ප්‍රදේශයට පැමිණ මෙතෙක් කල දිවි ගෙවා ඇත්තේ කැකිරාව මහජන ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරය සිය නිවහන කරගනිමින් ඇති වූ හදිසි අනතුරකින් ප්‍රේමලාල් මහතාගේ එක් අතක ඇති වී තිබෙන ආබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහුට දැන් බර වැඩ කිරීමේ හැකියාවක්ද නොමැති බවයි ප්‍රකාශ කරන්නේ. මගේ ඇඟිලි තුනකුත් දැන් ආබාධයි. මම මේ කැපිලා මේ ආබාධිත ඇඟිලි තුනක් තියෙනවා. මම යතුරු කපාන් තමයි ජීවත් වෙන්නේ. මම මේකට මට කියලා ගේකට යතුරුක් කපන්නේ මට ඉවසක් නෑ. සෑහෙන දුක් විඳින මේ ප්‍රේසනාගාරේ තමයි ඉන්නේ. අපි මේ ඉන්නේ මේ ගොඩනගිල්ල පාන්දරට ඇවිල්ලා අයියලා අක්කලා සෙල්ලම් කරනවා. මටත් ආසයි සරුංගොලයක් කවන්න. අප්පච්චිට සල්ලි නැහැ. ඒ නිසා අපි රැට නැමෙයි සර් මෙතන ඉන්න බැරි. හරියටම අදේ අපිට ඉහිරත් ආව දෙන්නේ. අපිට ඉන්න තැනක් දුන්නා සර්. මේ දරුවෝ තුන්දෙනා තියෙනවා. අපි ජීවත් වෙන අපි දන්නා. අපිට ඉන්න පොඩි බින් කොටසක් අමුණන අපිට ඒක ඇති. සිය දරුවන් තිදෙනාගෙන් වැඩිමහල් දරුවන් දෙදෙනා දැනට පාසල් අධ්‍යාපනයේ නිරත වන අතර දැඩි ආර්ථික අපහසුකම් මැද්දේ මේවන විට පාසල් අධ්‍යාපනය පවා ලබා ගැනීම දුෂ්කර කාර්යයක් වී තිබෙනවා. මොවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම වෘත්තිය පවත්වාගෙන යාමට අවශ්‍ය සහයෝගයක් මෙන්ම තම බිරිඳ ඇතුළු දරුවන් තිදෙනාට ආරක්ෂිතව නිදහසේ ජීවත් වීමට තමන්ටම කියා නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් දීර්ඝ කාලයක සිට වසා දමා තිබූ මඩකලපුව වාලච්චේනේ පිහිටි රජයේ කඩදාසි කම්හල යලි ක්‍රියාත්මක තත්වයට ගැනීම සඳහා සහය සැපීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වුණා. දැනට එම කම්හලෙහි ඇති ප්‍රධාන යන්ත්‍ර දෙකෙන් එක් යන්ත්‍රයක් ක්‍රියාකාරී මට්ටමට ගෙන ඇති අතර එම යන්ත්‍රයන්ට අදාළ විද්‍යුත් පරිපථාශ්‍රිත පිළිසකර කිරීම නැගෙනහිර නාවික විධානයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ශිල්පීන් විසින් සිදු කරනු ලබනවා.
හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි දෙදෙනෙකු කාතන්කොඩි පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සහෝදරින් බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කාතන්කොඩි පොලිසිය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. මාදම් පීසිට නාත්තණ්ඩියේ දෙසට ධාවනීය වූ ලොරි රථයක් හැමිල්ටන් ඇලට පෙරළී යාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ඉදිරියෙන් පැමිණි රථයකට මාර්ගයේ ඉඩ ලබා දීමට යාමේදී මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාරවිල පොලිසිය විසින් ක්‍රියාත්මකයි. සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක තුෂාර ස්වර්ණතිලක මහතා ඇතුළු පිරිසක් අද මහනුවර දළදා වීදියේ උරලෝස කණුවසලදී විරෝධතාවයක නිරත වුණා. ඒ පසුගියදා කරුණා අම්මාන් විසින් සිදු කළ ප්‍රකාශයට විරුද්ධත්වය පළ කරමින් COVID-19 වසංගතය හමුවේ සේවයේ සැපයූ පොලිස් නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්, සමුර්ධි නියාමකවරු සහ මාධ්‍යවේදීන් ඇගීමේ උත්සවයක් පසුගියදා ගොඩගම විල්ලුදෙයින් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ නියෝජ්‍ය පොලිස්පති එච්.එම්. චූලසිරි මහතා සහ සමස්ත ලංකා සහයෝගීතා පදනමේ සභාපති දේශබන්දු සුදර්ශන ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන පුවත් විකාශය අවසන්. ජලි තොමෙමු රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.